දැන් මේක යල් පැනපු පාර්ලිමේන්තුව. මේ රටේ කිසිම කෙනෙක් විශ්වාස කරනවද මේ වර්තමාන පාර්ලිමේන්තුව අද ලංකාවේ ජනමතය නියෝජනය කරන පාර්ලිමේන්තුව කියලා? කිසිම නැහැ. ඒක එක්ස්පයර්ඩ්. එතකොට එවන් පාර්ලිමේන්තුවක් දිගින් දිගටම පවත්වාගෙන යෑම ජනතා මතයට පයින් ගැසීම. අද දවස වෙනකොට චන්දනීති කැඩු රාජ්‍ය ආයතන 6කට නඩු. එතකොට මේ චන්දනීති කඩපු රාජ්‍ය ආයතන වලින් ප්‍රමුඛස්ථානයේ ඉන්නේ නිවාස අමාත්‍යාංශේ. ඊළඟට ඉන්නවා අධ්‍යාපන අමාත්‍යාංශේ. ඊට පස්සේ ඉන්නවා සමෘද්ධි අමාත්‍යාංශ. දැන් ප්‍රජාතන්ත්‍රවාදය දූෂණය පිටු දැකීම ගැන කතා කරපු එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයාගේ අමාත්‍යාංශයෙන් තමයි චන්දනීති උල්ලංඝනය කළ දෙන පළවෙනි අමාත්‍යාංශය. බෙයතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා මෙහිදී අදහස් පළ කළා. CID විමර්ශන නිලධාරී නිශාන්ත රටින් පිටවයයි. දැන් CID එකේ නිශාන්ත මහත්තයා මේ සියලු දේවල් කරපු මිනිහා ඊයේ දවස වෙනකොට පොලිසිය දන්නේ නැතුව රටින් පිට වෙනවා. එතකොට තමයි දන්නේ මේ යන්නේ ඔගේ බිරිඳ දරුවෝ සියල්ලම අරගෙන යන්නේ. දැන් මේ මොකද්ද මේ පණිවිඩය? මේ පණිවිඩය තමයි බොහොම පැහැදිලිව මේ අය දේශපාලන වශයෙන් මේ රටේ මිනිස්සු දඩයන් කරපු අය දැන් උත්තර දෙන්න බැරුව රටින් පැල්ල යනවා. මේ දේශපාලන හෙංචයියෝ වෙලා මේ සානි අබේසේ කරලා මේ රටින් පැනපු නිශාන්තලා හින්දා හිරබත් කන අහිංසක මේ රටේ රණවිරු හිරබත් කන මේ මොහොතෙත් අර කූඩු හතරක් ඇතුළේ හිර ගෙදර ඇතුළේ ඉන්නේ අහිංසක මේ රටේ රණවිරුවෝ. ඒ වගේම රාජ්‍ය නිලධාරීන්.